නಮෝತස්සේ භගವතුು අරහතුು සම්මා සම්බුද්ධස්ಸේ නಮෝತස්සೆ භගವතුು අරහතුು සම්මා සම්බුද්ධස්සේ නಮෝತස්සೆ භගವතුು අරහතුು සම්මා සම්බුද්ධස්ಸේ. අ්චිරංවතයංකායු පටවින් අදී සෙසති චුද්ධෝ අපේත විඤ්ඥානු නිරත්තංව කලින්ගරංති සැදහැවත්න් කාරුණික පින්වත්නි අද දවසේදී සතිිපතා අපලෙක් ලෙච්චුවත් විහාරස්ථානය මගින් පවත්වනු ලබන කෙටී ධර්ම දේශනාවටයි ඔබ හැම දෙනාම සම්බන්ධ වන්නේ. ඉතිං අද දවස්සේදී අපි මාතෘකා ගාථ වස්සයෙන් තබාගන්නට යෙදුනේ කුද්ධකනිිකායට අයිති බනපොතක්වන දම පදට කතා කියන බණපොතේ සඳහන් චිත්තවගගයේ, හත්වනි ගාතා ධර්මය තමයි මාතෘකා ගාථ වසයෙන් අපි තබා ගන්නට යෙදනේ. ඉතිං මේ ගාතා දේශනාවිදී අපිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ විශේෂ ධර්මකාරණක් කිහිපයක් උගන්වනු ලබනවා. කෙටියෙන් තේරුම ගත්තතින් මේ ගාථාවට සම්බන්ධ අච්චිරග වතයංකායෝ පද පද තුන විසන්දිි කර ගන්නෝඕන අයංකායෝ වත් වත කියල කියන්නේ ඒ කාන්තයෙන් අයංකායෝ කියල ැන මේ කය වත ඒ කාන්තයෙන් අච්චිරං නොබෝ කලකංම චුද්ද අපේත වි්ඥානෝ එතෙන්දි ගන්න අපි තුන්වැනි පදය චුද්දෝ අපේත විඤ්ඥානෝ කියල කිව්වේ විඤ්ඥානය පහවග්‍යාට පස්සේ මේ කයත් එක්ක තියන විඤ්ඥානය පහවගියාට පස්සේදී. පටවින් අධි සෙස්සති. පටවිං අදි සෙස්සති කියල කියන්නේ මහපොළවට කඩා හැලෙනවා නිරත්තංව කලින්ගරං. වැඩකට නැති ප්‍රයෝජනයකට ගත නොහැකි දර කැබැල්ලක් හා සමානව මේ පොළොවට කඩා හැලෙනවා. මොනවුනාට පස්සෙද. ශුද්ධෝ අපේත විඤ්ඥාන, විඤ්ඥාන ශක්තිය, මේ කයිෙන් බැහැර වුණට පස්සෙදී මේ කයේ තියන ප්‍රයෝජනයක් නෑ කියන බවයි මේ බණපදේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉටං බුදුදහමේ අපේ ත්‍රිපිටකේ තුළ විඤ්ානය කියලා සඳහන්වන්නේ හිතට ඉටං, එහෙම හිතට නම් ගණනාවක ත්‍රිපිටකය තුළ සඳහන් වෙනවා ඒ තුළ තියන ප්‍රධානම නම් තුනක් තමයි චිත්ත මනෝ විஞ්ඥාන කියන පදතුන. යම් තැනක ඔබ දුටුවතිං මෙ වචනතුන චිත්ත මනෝ විඤ්ඥාන කියලා එං අදහස් වන්නේ හිත කියන එක සිංහලෙන්න්නම් හිත පාලිභාවිදී චිත්තවසේනුත් ගන්න මනෝවසේනුත් ගන්නවා විඤ්ඥාණවසේනුත්න් ගන්නවා. ඒ ඒ යෙදන අවස්ථාවල සුළුසුළු වෙනස්කම් තිබනත් පොදුවේ හිත වසයෙන් අපිට අර්ථවිග්‍රහ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉටං මේ කයේ. මනුස්ස සරීරය තුළ අප මේ අවස්ථාවේදී උදාහරණ වසයෙන් මනුස්ස සරීරය ගන්නවා එක අපිට හුගක් සමීප නිසා හිත උපදින තැන් හයක් පිළිබඳව ධර්මේද කතා කරනවා ඒ ස්ථාන අපි කියනවා චක්කු විඤ්ඥාන සෝතවි්ඥාන ගානවිඤ්ඥාන ජිවහාවිඤ්ඥාන කාය විඤ්ඥාන මනෝවිඤ්ඥාන කියලා ඒ ඒ ඒ ඇතිවන ස්ථාන අනුව ඒ විඤ්ඥානය අපි නම් කරනවා. දැන්. රූපය දැනගන්න හිතට අපි කියන චක්කු විඤ්ඥානය කියලා. එය හටගන්නේ හිත පහළවෙන්නේ අපේ චක්ෂුෂයේ. ඇහේ චක්කු ප්‍රසාදයේ තමයි ඒ සිත පහලවන්නේ. ඒ විදිහට සෝත විඤ්ඥානය කියල කියන්නේ සබ්දය දැනගන්න, හිත සබ්දය දැනගන්න සිතට කියන සෝතාය සෝතවිஞ්ඥානය හටගන්නේ අපේ කනේ සෝත සෝත ප්‍රසාදයේ. ඒ වගේම ගානවිஞ්ඥානය කියල කියන්නේ ගඳ සුවඳ දැනගන්න හිත ඒ හිත පහල වෙන්නේ නාසයේ. ඒට කියන අපි ගාන ප්‍රසාදය කියලාඒ හිත පහළ වන තැනට. ඉට පස ජවහාවිඤ්ඥානය, ජවහාවිඤ්ඥානය කියල කියන්නේ රස දැනගන්න හිත, මේ රස දැනගන්න හිත පහළවෙන්නේ ජිවහා ප්‍රසා දිවේ තියන ප්‍රසාධ කොටසේ තමයි ඒ සිත පහල වෙන්නේ. එවගේම කායවිඤ්ඥාන කියල කිව්වේ පහස. ස්පර්ශය ලබාගන්නාව හිත පහස දැනගන්නාව සිත එය මේ ශරීරයේ ඕනෑම තැන පහලවීම හැකියාව තියෙනව ප්‍රසාධ ජනකභාවේ අපේ සමතුල සමමතුපිට තියෙනවා එවැනි සිතත් පහළ නොවන එකම තැන තමයි හිසකෙස් නියපොතු වියලිහම ආදී තැන්වලද ඇසිත් පහලවීමේ හැකියාව නෑ එක කියන්නේ ඒ තැංවල ප්‍රසාධ ගුණය ප්‍රසාධ හැකියාව නැති නිසා. එටකොට මෙන මේ කියපු පස්තැනදිම. චක්කුවිඤ්ඥාන, සෝතවිඤ්ඥාන, ගාන වි්ඥාන, ජිව්හාවිඤ්ඥාන කායවිඤ්ඥාන කියන. මෙන මේ සිත් පහම ඇතිවෙන්නේ වර්තමානයේ අපේ ඇසට කණට නාසට, දිවට සරීරයට ලැබෙන අරමුණු, නිසා තමයි වර්තමානය ලැබෙන අරමුණු නිසා විතරමයි මේ සිත්න් පහ පහළ වෙන්නේ. ඊට අමතරව අපි දන්න මනෝවිඤ්ඥාන කියල එක ධර්මයේදි උගන්වනවා මනෝවිඤ්ඥානය පහළවන්නේ වස්තු ප්‍රසාදයේ, වස්තු ප්‍රසාදය කියන්නේ හදවතේ. හදවතේ තමයි මේ මනෝවිඤ්ඥානය පහළ වෙන්නේ. ඇති මනෝවිඤ්ඥානයට අරඹුණු වෙනවා, අතීත වර්තමාන අනාගත කියන සියලූම සිත්න් දැනගැනීමේ හැකියාව තියෙන මනෝවිඤ්ඥානයට. එවගේම තමයි අනෙකුත් සිත්උනත්න් ලබාගත්තර පස්සි චක්කු ප්‍රසාධයෙන්, සෝත ප්‍රසාධදයෙන්, ගාන ප්‍රසාදයෙන්, ජිවහා ප්‍රසාදයෙන්, කාය ප්‍රසාදයෙන්, ලබාගන්නාව සිත්න් හඳුරගන්නේ, ඒ වගේ වැඩිදුරටත් වර්ධනය වන්නේ මනෝවිඤ්ඥානය ඇසරු කරගෙන මනෝ වස්තු ප්‍රසාදය ඇසරු කරගෙන. එතකට මේ ශඩින්ද්‍රියන්ටම ඉන්ද්‍රියන් හයටම විශේෂ ස්ථානයක් හිමි වෙනවා. එතකටම ගාථදේශනාවදී සඳහන්වෙනි චුද්දෝ අපේත විஞඤ්ඥානෝ මෙන මේ විදිහට සිත් පහල නොවන මට්ටමට අපේ ශරීරය පත්වනාට පස්සේදී දරකඩක්හා සමානව මේලෝකයේදී ඉවත දමන දරකඩක්හා සමානයි මේ ශරීරය කියන බවයි ඒ ගාථ දේශනාව අදහස. ඉතින් ඒ අපිට සැබවිම්ම කල්පනාවෙනවා යම් හේතුවක් නිසා අපිට බලන්න කොච්චර අමාරුද කෙනෙක් කෙනෙක්ු සිහි නැතිවුනාට පස්සේදී. සි නැතිවෙලා අසනීපයක් වුණහම ඒ කෙනාගේ ශරීරය වෙන තැනකට ගෙනියන්න දෙන්නෙක් හෝ තුන් දෙනෙ කවශ්‍ය වෙනවා. එක්කෙනෙකුටත් අමාරුයි. ඉතිං ඒ තරං බලයක්, අපිට සිහිය තියෙනවනං අපේ හිත වැඩ කරනවනං, සිහිය තියනවනං, අපිට පුළුවන් කම තියෙනවා, අපේ ශරීරයේ ඒ තැන්වලට ගෙනයන්න. ඉතින් එහෙම කල්පනා කරනකොට මේ ධර්මතාවය අපිට, අවබෝධ කරගන්නට පුළුවන් අපේ සරීයට කොච්චර මේ විඤ්ඥානය කියන එක වැදගත්තෙනවද කියලා. එවගේම තමයි කොච්චරාපි අලංකාර කරත් කොච්චර අපි නහවලා සුද්ධ කරලා පිරිසිදු කරලා තියාගත්ත්. මේ ශරීරයෙන් යම් දෙයක් වෙන්ගනාට පස්ෙදී එය පිළිකුල් සහගත දෙයක් බවට පත් වෙනවා. උදාහරණයක් පස්සයෙන් බලන්න. ඔබේ හිසේ හිසක ශක්තිමත්ව තියනකං හොඳයි. යම් විදිහකින් හිසකේ ගත්සාකං බිම වැටුනට පස්සේදී ඒ අපි අල්ලන්නවත් කැමතින හැ. කොස්සකින් හරි වෙනයම් දයකින් අරගෙන තමයි විසි කරන්නේ. ඒ වගේම තමයි නිය පොතු ඔබේ ඇගිල්ලේ සවිවෙලා තියනකං ලස්සනයි, දකින්න බොහොම ලස්සන ස්වභාවයක් ගන්නවා නමුත් තමන්ගේ ඇගිල්ලෙෙන් නියපොත්ත කැඩුුණට පස්සේදී අපි හිටමු කපල විසිකරන නියපුතු කෑල්ලක් දැක්කහම අපිට නිතැතින්ම පිළිකුලක් අපේ හිතට පැනෙනගිෙනම්. ඒ වගේ අපේ ශරීරයෙන් වෙෙන්වෙන දේවල් දිහා බලන්න දතක් වැටුනහම දත අපේ මුක්කය තුළ තියනකං බොහොම ලස්සනයි අපි උදේ හවස මැදල බොහොම පරිස්සමෙන් තමයි එය රැකගන්නේ නමුත් මොනහරි මොනෝම හරි හේතුවක් නිසා දතක් අපේ කටිින් ගිලිහුනාට පස්සෙද ඒ තවදුරටත් අපි රැකබලාගෙන සුරක් සිතව තියාගන්න ඒ අපි විසිකල්ල දනවා. ඒ වගේ මේශරීරය සමස්තය වසෙන් බැලූ හාම අපිට පිළිකුලක් බැලූ බැල්මට දකින්නට නොලැබුණනත් මේ සරීරය වෙන්වෙන් වසයෙන් ගත්තට පස්සේ. වෙන්වෙන් වසේෙන් වංකරාට පස්සේ. ඉන්ද්‍රියන් හෝ වේවා මේ සරීරය ගොඩනැගිච්ච පටවීයා පෝතයේජෝ වර්ණගන්දරස ෝජා කියන මේවා පී වෙන්වෙන් වසයෙන් ගත්තුතිං හෝ ඒසිියල්ලක්ම පිළිකුල් සහගතයි. අපේ හිතට පිළිකුලක් තමයි පැනනගින්න. ඉතිං අපේ ජීවිතය තුළ වැදගත්මදය තමයි විඤ්ඥානය කියල කියන්නේ. ඒයි බුදුහාමුදුරුවෝ මේ දේශනාව විශේෂ වසයෙන්ම තිස්ස හාමුදුරුවන් වහන්සේට සිදුකරන්නට යෙදුනේ මොකද තිස්ස හාම්දුරුවෝ මෙහි නිධාන කතාව පූතිගත්ත තිස්ස හාමුදුරුවෝ ඇසරු කරගෙන තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුුනේ හේතුව තමයි තිස්ස හාමුදුරුවෝ පැවිදිභූමියට පත් වෙලා ටික කාලයක් ගත වෙනකොටම තිස්ස හාමුදුරුන්ට අසනීපයක් ඇැති වුණා ඒ අසනීපය තමයි තිස්ස හාමුදුරෝන්ගේ ශරීරයේ චූටි දහඩිය බිබිලි හා සමාන අ අබෑට හා සමාන චූටියයට බිබිලි දාලා ඒවා ලොකුවෙන්න ගත්තා පසුවමුන් ඇයට ප්‍රමාණයට ඒවගේම කඩලෑට ප්‍රමාණයට දම්ම පදට කතාාවේ හරි ලස්සනට ඒ විදිහට ලොකුවෙන විදිහ රීරයේ ඒ පොඩියට ගොඩනැගිච්ච පොඩියට වැළඳුරුවේ රෝගය වර්ධනය වෙච්චාකාරය විස්තර කල්ලා තියෙනවා. ඉන් අනතුරුව දෙහි ගෙඩිහා සමානවම ඒ වගේම ඊට පස්සේ බෙලි ගෙඩි හා සමානවම ලොකු වෙලා සැරවගලන්නට ගත්තා. එතකොට, මෙ සැරවගලන ශරීරයකින් යුක්ත නිසා තිස්ස හාමුදුරුවන්ට හැමෝම කියන්නට ගත්තා පූතිගත්ත තිස්ස කියලා. පූතිගත්ත කියල කියන්නේ සැරව ගෙඩි සහිත තිස්ස හාමුදුරුවෝ. තේරුම ව සසින්ගත්තා හ පූතිගත්ත තිස්ස කියන සැරව ගෙඩි සහිත. තිස්ස හාමුදුරුව. එවිදිහට මේ විහාරස්ථානයක පන්සලක කොනේම කාමරයකට දාලා තනි කරලා දාලා තිබුණා. න අද වර්තමානයේ දත් හුගක් අයට ොවිID-19 හැදුුහම අපි තනිකරලදානවා. එයත් එක්ක තියෙන සම්බන්ධතා අයින් කරනවා. ආහාරපානතීලා එයාගෙන් අපි ආරක්ෂාවෙනෝ ඒ වගේම එය දිගට වැලඳෙන් නැති විදිහට. ඉතින් මේ විහාරස්ථානයති හිටපු අනිත් භික්‍ෂූන් වහන්සේලා බියට පත් වෙලා. මෙ තිස්ස හාමුදුරුවෝ කොනේම කුටියක තනිව හුද කලාව ජීවත්ත නො ඉතිං උපස්ථාන කරන්නත් කිසි වෙක් නැහැ කෑම ටික දාන ටික විතරක් ගැනිහිල්ල දෙනවා ඒත් ඉස්ස හාමුදුරුන්ගේ සරීරයට තමන් ඇදන් හිටපු සිවුරපවා ඇලිලා. නමු බුදුරජාණන් වහන්සේගේ සිරිතත් තිබුණා උදෑසන කාලයේදී තේවගේම සවස්කාලයේදී මම අද කාටද ලෝක සත්ත්වයාට පිහිටවෙන්නේ කියලා මහා කරුණා සමාපත්ති යට සමවැදිලා බලනෝ. එවැනි සමවැදිච් අවස්ථාවකදි තිස්ස හාමුදු්‍රෝ මහාකරුණා සමාපත්ති දැලට හසුවනා. ඒය අවස්ථාවේදිී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ සමග පූතිගත් තිස්ස හාම්මුදු්‍රුවෝ හමුවවෙන්න ගිහිල්ල උළුපැන් සකස් කරලා පූතිගත්ත තිස්ස හාමුදු්‍රෝ නහවල පිරිසිදු කරා. ඒ පිරිසිදු කරන අවස්ථාවදිත් සියවරෑගට ඇලිලා බොහෝම සාරීරික වසයෙන් දුබල තත්ත්වයට පත්වෙලා හිටියේ. ඉන් අනතුරුව තිස්ස හාමුදුරුවෝ අලුත්සිවුරු අන්දවල බොහොම සුවපහසු විදිහට වැඩයින් අතරතුර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේශනාව සිදු කරන්නට යෙදනා. අච්චිරංවතයංකායෝ පටවිං අදිශෙස්සති චුද්දෝ අපේත විඤ්ඥානෝ නිරත්තංව කලින්ගරං. ේ තියෙන නිසා රත්වයාතුන් ඒ වගේම විඤ්ඥානයේ තියන විඤ්ඥාන ශක්තියයේ අපේ හිතේ තියෙන බලයත් හිතේ තියන ශක්තිය නිසා තමයි අපේ කයට හිත ඇසුරු කරගෙන වැඩගන්න පුළුවන්කම තියෙන්නේ. යම් විදිියගින් හිත දුබල වඋනහම කයිෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. එතකොට යම් බඳු හෝ කයට ඇලීමක් තිබුණනං තිස්සහාම් දුරුවන්ගේ එය නැති වෙන විදිහට ධර්මය දේශනා කරන්නට යෙදනාා. ඉතිං ටික වෙලාවකින්ම ධර්මය ශ්‍රවණය කල්ලා ඒ දහම් මාතෘකාවස්සේ ති සහාම්දුරුව පූතිගත්ත ති සහාමුදුරුවෝ සිහිපත් කරනකොට පූතිගත්තති සහාමුදු්‍රුව උතුම් වූ අරහත් භාවයට පැමිණින්නට යෙදනා. ඉතිං එහෙම පැමිණල්ලා ඉතාමත් සුළු මොහොතකදී ඔන්වහන්සේ පිරුණුවම් පෑවා ඉතිං එදා දවස්සේදී දම් සභා මණ්ඩපේ කතාවට කතාවක් ඇතිවුුණා නිර්්භික්‍ෂූන් වහන්සේලා අතර කිනම් ස්ථානයක පූතිගත්තති සහාමුදුරුව උපදදින්න ඇද්ද. මේ තරන් දුක්ඉඳල බොහොම කායික වසෙන් බොහොම දුකට පත්වෙලා හිට පති සහාමුදුරුවෝ, මොනවගේ තැනකත උපත්තිය ලබන්න නැත්තේ කියලා පැනයක් පැනනැගුණ. ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ, විික්ෂූන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුනා තිස් සහාමුදුරන් වහන්සේ කිසිම තැනක උපත්ය ලැබිවෙනහැ. උතුම් වූ අර්හත් භාවයට උන්වහන්සේ පැමණුනා කියලා දේශනා කරන්නට යෙදනා. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ විදිහට, රහත්වෙන ආත්මභාවයේදී මේ විදිහට දුක්විඳින්නටකායිකවස්සයෙන් අසනීපතත්ත්වයට පත්වන්නට හේතු කාරණාවන් විග්‍රහ කරන්නට යෙදුනා. එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු කාශිප බුදුරජාණන් වහන්සේගේ කාලේ රහතන් වහන්සේ නමකට ධානය පූජා කිරීමේ කුසලා නිසංස ධර්මය හේතු වාසනා ශක්තියෙන් තිස්සහාමුදුරුවන්ට අර්හත්ඵලය මඟ පෑදුනා කද තිස්ස හාමුදුරෝ කාශ්ප බුදුහාන්දුරුවෝන්ගේ කාලේ දඩයක් කරුවෙක් වසයෙන් තම ජීවිකාව ගෙවන අවස්ථාවකදී මේ දඩයක් කරවා කරල්ල දඩයන් කරනු කුරල්ලු වැදදෙකින් කුරල්ලො දඩයං කරලා එදිනෙදා අවශ්‍ය කරන ආකාරයට මස් සඳහා විකුණනවා ඩිර කුරල්ල ඩයංකරපු අවස්ථාවලදී කුරුල්ලන්ට පියාම්බන්න බැරිවිදදිහට තටු කපල තටු කඩල ඒවගේම කකුල් කඩලා ගේ මුල්ලක දමල තියෙනවා. අන්නේ අකුසල කර්මය හේතුවෙන් ඔන්වහන්සේ සංසාරය නන්ත ප්‍රමාණ දුක්. ඉඳල මේ රහත්වන ආත්මභාවේදීතින් මේ විදිහට කායිකවසයෙන් අසනීපු තත්ත්වයට පත්වුණ.ඒවගේ උන්වහන්සේ ඒ කුරුලු වැද්දා වෙලා ඉන්න කාලේදී. කාශප බදුරජාණන් වහන්සේ ගේ ශාසනය තුළ රහතන් වහන්සේ නමකට පින්ඩ පාතදාානය පූජා කල්ලා ප්‍රාර්ථනා කර අනේ මේ දුක්්බර සංසාරෙන් මටත් මේ විදිහට මිදිල මේ සංසාරෙන් එතර වෙන්න තිබිනවනං මේ වගේ නිහට ජීවිතයක් ගත කරන්න තියෙනවං කොච්චර වටිනවද අනේ මම මේ කරපු පින්කමේ ආනිසංසයෙන් මේ විදිහට මට ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා උදාර ප්‍රාර්ථනාවක් සිදුකරා. ඒ ප්‍රාර්ථනානු කූලව තිස හාමුදුරුවන්ට අරහත්ඵලය ශාක්ෂාත්වන්නට ඒදුනා. නමුත් ඒ කරපු පින්කමෙන් යහපත සැලසුනා වගේම තමන් ජීවිත කාලයේ පුරාවට සිදුකරපු අකුසල කර්මුවල හේතුවෙන් තිස්ස හාමුදුරුවට ඒවිදිහේ අකුසල විපාකයන් ලැබෙන්නට යෙදනා. එනිසා, අපි මේ කතාවස්තුවෙන් තේරුම් ගන්නට ඕනේ හුඟක් අයහිතනවා අපි මොනවකරත් කමක්නෙ අපි හාමුදුරුවරුන්ට දන් දෙෙනවනි. අපි සාාසනික වසයෙන් වැඩකරනවනේ. විහාරස්ථාන ගොඩනගනවනේ, චෛත්‍ය ගොඩනගනවනි කියලා තමන් හුඟක් සතුට පත්වෙනවා. නමුත් ඔබ තේරුම් ගන්න අපේ ජීවිත තුළ යම් හොඳ වැඩක්කරෝතින් එහි අනිසි විපාක ලැබෙනෝවාගේම, එහි හොඳ විපාක ලැබෙනවවාගේම යම් කිසි නරක වැඩක්කරෝතින්, නරක ක්‍රියාව නිරත වුනෝතින් සංසාරය කුමන ආත්මභාවයකදිහෝ එහි නරක විපාකත්න් අපේ ජීවිත කරා එනවා. එනිසා අපි කරන ක්‍රියාවන් වලින් ලැබෙන විපාකවලින් අපිට බේරීමේ හැකියාවක් නැහ. එනිසා අපි තේරුම්ගන්නට ඕනේ පුළුවන් තරං කත්තා බං කුසලං බහුන් චරිතා බම් ්‍රක්්මචරයන් හැකි හැම විටම කුසල ධර්මයන් වල නිරත වෙන්න. ඒ වගේම බ්‍රක්්මචාරී ජීවිතයකට හැඩුගස්ව ගන්න. එක නිසා රෝග නිඩ්ඩං පබංගුරං මේ ශරීරයේ පිළිබඳවාපී උපාධන කරලා ඇලෙන්නට හොඳරැහැ. ඒ මොකද මේ රෝග, ගනි්ඩම් පබංගුරන් කියල කියන පංගුරංකිව කුඩු කූඩුවක් වගේ රෝගනැමති ෆක්ෂීන්ට ගෙවල් හද කූඩුවක් හා සමානයි අපේ ශරීරය. එතකොට කුමන අවස්ථාවකදී අපි ලෙඩ රෝගවලට පත්වයිද කියලා අවිනිශ්චිත භාවයක් මේ ශරීරය තුළ තියෙනවා. ඒ නිසා කය ලෙඩ වුනත්න් අපේ හිත ලෙඩ කරගන්නට හොඳනැහැ. පෝතිගත්ත තිස් හාමුදුරුවන්ගේ ශරීරයට කොච්චර අසනීප ලෙඩවුුණාත්න් උන්වහන්සේගේ හිත නිරවුල් පිරිසිදු සිතුවිලි බවට පත්වන්නටය දුන ධර්මානුකූලව සිහිපත් කරලා. ඉතින් එහෙම කල්පනා කන්නකොට ඕනෑම කෙනෙකුට හිත සංසුන් කරගන්නවනං හිත එක්ටැන් කරගන්නවනං මේ ලෝකේ තියන යථ ස්වභාවය අනිත්‍යදු කනාාත්ම කියනම තිරි ලක්ෂණය වටහාගන්න පුළුවන්නං. මේ ජීවිතය සධාතනික නොවෙන වෙනස් වුවන නිරන්තරයෙන්ම වෙනසකට භාජනය වන ජීවිතයක් අපි ලබාගෙන තියෙන්න්නේ කියලා ඒ සම්බන්ධයෙන් අපි ඇලීමක් සහ ගැටීමක් ඇති නොකරගෙන ජීවත්වෙනවනං අපිට නිර්වාණය බොහෝම දුරණෙ වෙයි ඉතා සමීපයේ අපිට තියෙනවා ඉතිං එවැනි ශක්තියක් ය අරමුණු කරගැනීමේ ශක්තියක් අපේ හිතට තියනවා. හෙමනං වැඩි අවධානයක් අපේ හිත පිරිසිදු කරගන්නට යොදන්නට ඕනි. අපේ සාරීරික වශයෙන් අපි අසනීපි වෙන වගේම අපේ මානසික දේහය. මනස අසනීප නොකරගන්නට අපි උත්සාහ කරන්නට ඕනි. මනස අසනීප කරගන්නේ අපිමයි. අනවශ්‍ය දේවල් හිතල අනවශ්‍ය විදිහට අරමුණු රැස් කරගෙන අපි නිතර අපේ මානුෂික දේහය, මනස අසනීප කරගන්නවා. ඉතිං මනස නිරෝගීව තියාගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඉතිං ඩැංටිකවෙලාවක් අපි ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට ය දුන. ඉතින් වෙනද වගේම අපි නිරන්තරයෙන්ම ධර්මදේශනාව සිදු කරලා බලාපොරොත්තු වන්නේ විශේෂ වසයෙන් මේ කාලයනන් ත ප්‍රමාණ පිරිසක් දෛනිකව මිය පර්ලව යනවා කොවි් වසංගත රෝගන්, ඒ වගේම තමයි අපේ විහාරස්ථානයට සම්බන්ධ දායක පිින්වතුන් නමින් යම් තරමක අයමිය පරලව ගිහින් තියෙනවද ඒ හැම දෙනාම මේ පින් අනුමෝදං වෙලා ඔවුන්ගේ පරලෝක ජීවිතය සාර්ථ කරගනීවා කර්ම දෝසයකින් හෝන් අරක ස්ථාන අභවිස්ථාන ළඟා කරෙන තියෙනං අයි. එයින් අතමිදේවා සැපවත් භවයන් ළඟා කරගෙන තිබේෙනන්ගේ සැපත දියුණු කරගැනීමට මේ උදාාරපුුණ්‍ය ශක්තිය හේතුවේවා. වාාසනාවේවා උපන ශ්‍රේවේවා කියෙන අදහ සිංයුක්තව සාධ කියමින් ප්‍රාර්ථනා කරමු. එවගේම ලෝකයත් ශාසනයක් අපුවත් ආරක්ෂා කරන සියලූම ඉන්ද්‍රෝපේන්ද්‍රාදී දෙව් සභාවමය පිං අු මෝදං වෙලා ඔවන්ගේ දිවයිසරු සම්පත් වැඩිදියුණු කරගනීවා මනු ලෝකේවා සේකරන අපටත් නිරන්තරේම දෙවියන්ගේ ඇල්ම බැල්මා ශිරවා දේසේත සාාන්තිය සලසත්වා කියන අදහ සිංයුක්තව සාධ කියමිින් දෙවියන්ඩ පිං අනු මෝදං කරමු අවසාන වස්සයෙන් කල්පනා කරන්න අපි හැම දෙනාටම මෙලෝක වසයෙන් නිරෝගී සම්පත්තියත් මානුෂික නිරවල්තාාවත් ලැබිලා බෞද්ධයන් වසේ අපි නිරන්තරම ප්‍රාර්ථනා කරන්නාව නිර්වාහණය පසක් කර ගැනීමේ උදෙසා මේ හොඳ පින්කම් හේතු වේවා වාසනාවේවා උපනිශ්‍රේවේවා කියෙන අදාහසිංයුක්තව සාධ කියමෙන්ින් ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම ධර්මා ශ්‍රවනා නි සන්සයෙන් නිර්වාණය පසක් වේවා. අභිවාදන සීලිස්ස නිචං වද්ධාපචායිනෝ, චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති, ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝගිය සම්පත්තිී, සගග සම්පත්තිමේවච, අතෝනිබාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.